ඔබ දවසක් කොහලා හැමෝටම ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් අරගෙන ආවා. ඔයාලට හැමෝම තියෙන ප්‍රශ්නයක් තමයි ගර්භණී වීමට උත්සාහ කරනකොට පරීක්ෂණයකින් තොරව කොහොමද මුල්ම සතියේදීම ගැබ් ගත් බව හඳුනාගන්නේ. ඉතින් දින 7ක් වගේ ඉන්න ඕනේ ඔසප්පීම සිදු වෙන්නේ නැතුව. ඉතින් ඊට කලින් උනත් දැනගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මං ප්‍රධානම වශයෙන් කතා කරන්නේ ගැබ් ගත් පසුව ඇතිවන බඩේ කැක්කුම හා ඒ හඳුනා ගන්න ඔබට තියෙන ලක්ෂණ මොනවද කියන එක. ඉතින් මේක වේදනාවේ ස්වභාවය අනුව විවිධ හේතු නිසා බඩේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. ප්‍රෙග්නන්ට් වුණත් කොහොමද දැනගන්නේ කියලා මම අද කියලා දෙන්නම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ගැබ් ගැනීමෙන් පසුව ඔබට ඕසප් වේදනාවට සමානම වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ඇතිවන්නේ ඔබේ ගර්භාෂයේ සිදුවන වර්ධනය වීමත් හෝමෝනවල ඇතිවන වෙනස් වීමත් සමග. ඉතින් මේ සුළු උදර වේදනාව විවිධ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් තියුණු වේදනාවක් ඇතිවෙනවා නම් ඒට විවිධ හේතු බලපාන්න පුළුවන්. අපි බලමු මොනවාද හේතු කියලා. අස්ථි ගබ් ගැනීම, ගබ්සා වීම, ඇපෙන්ඩිසයිටිස්, මුත්‍රා ආසන, වැදෑමහැ බාධාවන් වැනි වෙනත් බලපතල ගැටුද ඇති වෙන්නට පුළුවන්. ඉතින් මෙවැනි අවස්ථාවලදී ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලැබීම අනිවාර්ය වෙනවා. ඉතින් ගැබ් ගැනීමකදී ඇතිවන උදර වේදනාව හෝ කැක්කුම ගර්භාෂයේ වර්ධනය වීමත් සමග ඇතිවන වෙනස්කම් නිසා ඇති වෙන්නට පුළුවන්. එනම් රවුන් ලිගේමට් ලෙස හඳුන්වන ලිගේමට් දිගහැරීම නිසා ඇති වෙන්න පුළුවන්. මෙම බන්ධනීයන් ගර්භාෂය සඳහා උපකාරී වන අතර මෙම වටකුරු අස්ථි වේදනාව ඔබේ බඩේ වම් හෝ දකුණු පැතිවල කුමන පැත්තක හෝ ඇතිවෙන්නට පුළුවන්. ඔබේ මූත්‍රා පිටකරන විට වේදනාවක් ඇතිවෙනවා නම් හෝ රුධිරයේ තිබීම හෝ තුගද හමනවා හෝ වලාකුළු සහිත මූත්‍රා පිටවීම මූත්‍රා ආසාදනයක් වෙන්නට පුළුවන්. වගේම ඔබේ යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් තිබෙනවා නම් ඒ ගබ්සා වීමක් හෝ අස්ථි ගබ් ගැනීමක් වෙන්න පුළුවන්. ඔබට අසාමාන්‍ය යොනිත්‍රාවයක් පිටමනවා නම් මේ ගබ්සා වීමේ ලක්ෂණයක් හෝ වෙනත් ආසාදනයක් වෙන්නත් පුළුවන්. ඉතින් දරුණු බඩේ කැක්කුමක් ඇතිවනවා නම් ඔබට කැරකැවිල්ල ශරීරයේ දුර්වල බවක් දැනෙනවා නම් ඒ අස්ථි ගැබ් ගැනීමක් හෝ ඇපෙන්ඩිසයිටිස් වගේ රෝග ලක්ෂණවල ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට සෙල්සියස් අංශක 38 හෝ ඊට වැඩි ලෙස උණ තිබේ නම් ඒ ආසාදනයන් නිසා ඇතිවෙන්නට පුළුවන්. බොහෝ අයට ගැබ් ගැනීමෙන් පළමු සතියේදී ලක්ෂණයක් ඇති නොවන අතර අනික් අයට එකතු වීමකින් දින 5ක් 6ක් තුළ තෙහෙට්ටුව, පියුරු මුදු මොලොක් බව, පියුරු වල මුදු කැක්කුමක් වැනි ලක්ෂණ සහ උදර වේදනාව ඇති වෙන්නට පුළුවන්. ඉතින් පළමු සතිය ලෙස සලකන්නේ අවසන් ඕසප් වීමෙන් පසු එන පළමු දිනේ සිට ගර්භණී පළමු සතිය වෛද්‍යවරුන් සලකනවා. ගර්භණී සමයේ බඩේ කැක්කුම හෝ වේදනාව සාමාන්‍ය දෙයක් වන අතර ඒ කනස්සල් විය යුතු කලබල විය යුතු කාරණයක් නෙමෙයි. පළමුණු සති 12 තුළ මුදු උදර වේදනාවක් ඇතිවන්නේ ගර්භාෂය ප්‍රසාරණය වීම නිසාත් සාමාන්‍යයෙන් ඔබේ කල්ලය වර්ධනය වීමේදී බන්ධනීයන් දිගු වීම නිසාත් හෝමෝන වෙනස්කම් නිසා ඇතිවන මලබද්ධය හා සිරවුණු වාතය වැනි ස්වභාවයන් නිසා ඇතිවන ලක්ෂණක් විදිහට. බන්ධන වේදනාව මේ වර්ධන වේදනාව ලෙසද හඳුන්වනවා. ඉතින් බන්ධනීයන් ඔබේ වැඩෙන කලලයට ආධාරකයක් ලෙස දිගු වීමට පටන් ගන්නවා. ඉතින් මේ ඔබේ යටිබඩේ එක පැත්තක තියුණු කැක්කුමක් ඇති වෙන්නට පුළුවන්. අධ්‍යයනයකට අනුව බොහෝ දෙනාගෙන් 159%කට ගැබ් ගැනීමක් සිදුවන විට 5වන සහ 6වන සතියේදී ලක්ෂණ ඇතිවන අතර 6වන සතිය අවසානයේදී 71%ක් සහ 8වන සති අවසානයේදී 89%ක් යන අයට රෝග ලක්ෂණ වාර්තා වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ඉතින් ඔබට කිසිදු රෝග ලක්ෂණ නැතිවීමට පුළුවන් වුණත් එය ඔබ කලබල විය යුතු නැහැ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිත් වීඩියෝත් බලන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉන් දිගටම channel එකත් එක්ක ඉන්න. ඔයාලට හැමෝටම යහපතක්ම වේවා.